ඇත්තටම අපි ශ්‍රී ලංකාව ඉපදිලා මේ ලස්සන ලංකාවේ අපි හැමතිස්සෙම කතා කරනවා අපට පොහොසත් සංස්කෘතියක් තියෙනවා කියලා. ඇත්තටම ඒ පොහොසත් සංස්කෘතිය ආවේ කොහොමද කියලා කිව්වොත් අපේ මේ නායක ස්වාමින් වහන්සේලා හින්දා තමයි ඇත්තටම අපේ රටේ මේ පොහොසත් සංස්කෘතිය තියෙන්නේ. මොකද වෙන රටවල් වල ඒ වගේ ස්වාමින් වහන්සේලා නැහැ. ඉතින් අපි ඒ පොහොසත් සංස්කෘතියම තමයි යන්න ඕන නම් ඒ අතීතයේ තිබිච්ච පොහොසත් සංස්කෘතියේ මූලාරම්භය තමයි අපේ නායක ස්වාමින් වහන්සේලා අපිට තියෙන මේ ලංකාවට ආවේනිකව අධ්‍යාපනයේටම කැප වෙලා තිබුණේ. මොකද අපිට අපේ අතීතයේ ගත්තත් පන්සලෙන් තමයි මේ දැනුම කියන එක බෙදන්න දුන්නේ. ඉතින් අපි ඒකමයි මේ DP Education IT Campus පන්සල මූලික කරගෙන මේ අපි මේ පටන් ගත්ත කැම්පස් මතන 80% විතරම මේ පන්සල් මූලික කරගෙනම තමයි තියෙන්නේ. ඊට අමතරව මම ගරුතර මහා සංඝරත්නයට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ උත්සවයක් අපිට ස්වාමින් වහන්සේලා නැත්තම් ඇත්තටම කරන්න බෑ. මොකද ස්වාමින් වහන්සේලාගේ තියෙන මේ කැපවීම මත තමයි මේ කැම්පස් ටික දුවන්නේ. ඉතින් මේ කැපවීම නැත්තම් මොකද අපිට ඔෆිස් එකක ඉඳලා මේ වගේ ළමයි සංඛ්‍යාවක් පාලනය කරන්නත් බෑ, අවවාද දෙන්නත් බෑ, මේ කිසිම එකක් අපිට කරන්න බෑ. හැබැයි මේ ගරුතර සංඝරත්නයේ කැපවීම, උනන්දුව, ආශිර්වාදය නිසාම තමයි අපි මෙච්චර විශාල මේ වගේ අද මේ 12,000ක් වගේ ඇවිල්ලා මේ උත්සවය වුණත් අපට කරන්න පුළුවන් වුණේ මූලිකවම මේ අපේ ගරුතර සංඝරත්නය නිසායි. අනිත් එක තමයි අද හැමෝම අපි කතා කරනවා දායකයෝ ටික පන්සලෙන් දුරස් වෙලා කියලා. හැබැයි ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ පන්සලකින් දායකයෝ දුරස් වෙනවා නම් මොකද්ද ඒකට විසඳුම? විසඳුම තමයි දායකෙන් ආයි පන්සලට ගෙනහලා දෙන එක. එතකොට මම මේක ඇතුලේ ඒ දේත් කළා තියෙනවා. පන්සලට දායකයෝ ටික සම්පූර්ණම ගෙනහලත් ආයි ගමයි පන්සලයි කියන සංස්කෘතියත් මං හදලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි තව දෙයක් දැනගන්න ඕනේ. මොකද අපි දන් දෙනවා කියලා අපේ පැත්තෙන් අපි දන් දෙන ගැන දන්නවා. හැබැයි අපේ මේ නායක ස්වාමින් වහන්සේලා මේ ඔක්කොම කරන්නේ මුළු ජීවිතේම දන් දීලා තියෙන්නේ අපි වෙනුවෙන්. මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ අපි වෙනුවෙන්. හැබැයි අපි ඒක ජාතක කතාවල දන්නේ ඇස් දන් දුන්නා, හිසකෙස් දන් දුන්නා, ලේ දන් දුන්නා කියලා අපි අහලා තියෙනවා. හැබැයි අපි කොහෙවත් ජාතක කතාවක අහලා නැති හින්දා මොකද අපේ නායක ස්වාමින් වහන්සේලා මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ අපි වෙනුවෙන්. මොකද ගමේ හැම දෙයකටම, ඒ කියන්නේ ළමයින්ගේ ඉගෙනීමේ ඉඳලා දහම් පාසලේ ඉඳලා මේ හැම එකකටම අපේ නායක ස්වාමින් වහන්සේලා තමයි මේ අපිව බලාගන්නේ. ඉතින් අපි ඒක හොඳට හිතර ගත්තොත් අපිට ඒ බැඳීම, මොකද අපේ ළමයාගේ දෙමව්පියෝ ඇරෙන්න ඊට පස්සේ ළමයෙක් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හිටියොත් ගමේ පන්සලේ නායක හැමදෙරෝ තමයි සතුටු වෙන්නේ. මොකද ඒ දේ අපි අවබෝධ කරගෙනද කියන එක තමයි දැනගන්න ඕනේ. ඉතින් මම නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා නායක හැමදෙන්නේ අපිට මේ වගේ උත්සවයක් තියන්නත්, මේ වගේ කැම්පස් පවත්වාගෙන යන්නත් ගරුතර සංඝරත්නයේ සහයෝගය ලැබීම ගැන නැවත වාරයක් මම ස්තුතිවන්ත වෙනවා. අනිත් එක දැන් අපි DP Education එක 2010 මමයි මගේ බිරිඳ ප්‍රසිලා පෙරේරායි එකතු වෙලා අපි දෙන්නත් එක පටන් ගන්නවා. 2016 ඉඳලා අපි පෙරපාසල් 1000ක් ලංකාවේ හදලා ඒකෙන් තමයි අපි සම්පූර්ණම අපේ රිසර්ච් එක කරන්නේ. කරලා අද වෙනකොට ආසියාවේ තියෙන පළවෙනි අධ්‍යාපන නාලිකාව බවට මම පත් කරලා තියෙනවා. හැබැයි අපෙත් එක්ක තරඟ වදින්න ජපානය, සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව, ඉන්දියාව, මේ හැම රටක්ම අපෙත් එක්ක තරඟ කරා. හැබැයි
දැන් තරඟ කරලා පළවෙනි ස්ථානයට ආපු DP education එක ඕගොල්ලන්ගේ හෑන්ඩ් ෆෝන් එකට ගෙනහල්ලා තියෙනවා. ඒතර හෑන්ඩ් ෆෝන් එකෙත් සමහරක් දෙමෝපියෝ හිතනවා නම් ළමයි අනවශ්‍ය දේවල් බලනවා කියලා. අද වෙනකොට ඩයලොග් එකේ මේ ළමයින්ටම වෙන් කරපු ඉන්ටර්නෙට් තියෙනවා. ඒ වගේ මේ වගේ අධ්‍යාපන නාලිකාවන් ඇරෙන්න වෙන කිසිම දෙයක් බලන්න බෑ. ඒකින්ද ළමයිගේ අතර හෑන්ඩ් ෆෝන් එකක් දෙනවා නම් ඒ වගේ පැකේජ් එකක් දාගත්තොත් ඩයලොග් වගේ කම්පනියක පැකේජ් එකක් දාගත්තොත් ඒ ළමයාට අධ්‍යාපන නාලිකාවල් වලට යනව මිසක් වෙන කිසිම නාලිකාවකට යන්න බෑ. ඉතින් මම හිතනවා මොකද අපිට කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. දැන් පාසල් අධ්‍යාපනයේම ළමයින්ගේ ලකුණු අඩු නම් ඒ ළමයා ඉස්කෝලෙත් යනවා නම් ටියුෂනුත් යනවා නම් ලකුණුත් අඩු නම් එහෙනම් කොහේ හරි තැනක ඉගැන්වීමේ වැරද්දක් තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම පුළුවන් මේ ලකුණු ටික වැඩි කරගන්න DP education එකේ පාසල් වලට ඇවිල්ලා හැම විෂයක්ම අපි මේ පන්තියක උගන්වනවා වගේ රෙකෝඩ් කරලා ප්‍රශ්නත් එක්ක මේ හැම එකක්ම හදලා තියෙන්නේ. ඒ විශේෂයෙන්ම කියනවා නම් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ ඒවා. මොකද ඉදිරියේ ලෝකේ ජය ගන්න නම් ගණිතයයි ඉංග්‍රීසි විද්‍යාවයි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද මම හොඳ දෙයක් කියන්නම්. මොකද අපි මේ රටවල් ගණනාවක් තියෙනවා තමන්ගේ භාෂාවෙන් උගන්වන. දැන් ප්‍රංශේ ගත්තත් ප්‍රංශෙත් ප්‍රංශ භාෂාවෙන් තමයි උගන්වන්නේ. හැබැයි රැකියාව වරඳ පොලේ ප්‍රංශ භාෂාව විතරක් දැනගත්තට රස්සාවල් නැහැ. ඉතින් ඒ වගේ මම මේ කියන්නේ දියුණු වෙච්ච රටවලු දැන් ප්‍රශ්නකට මූණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට රැකියාවක් කරගන්න අර දැනුම විතරක් මදි. මොකද ඒ කියන්නේ භාෂාවක් නැතුව කරන්නම අමාරුයි. දැන් හොඳම තව උදාහරණ ගත්තොත් අපේ රටත් අපි සිංහල හරි දෙමළෙන් හරි ඉගෙන ගන්නවා. හැබැයි සිංහලයි දෙමළෙන් ඉගෙන ගත්තට පස්සේ අපිට කොහෙද වැඩ කරන්න පුළුවන්? සිංහලෙන් ඉගෙන ගන්නව නම් සිංහල ටවුන් එකක මොන හරි වැඩක් කරන්න පුළුවන්. දෙමළෙන් ඉගෙන ගත්තොත් දෙමළ ටවුන් එකක මොන හරි වැඩක් කරන්න පුළුවන්. මට මේ ළඟදී හම්බුණා ගාල්ලේ ළමයෙක්ව. ඒ ළමයා කියනවා සර් මට මේ හොඳට දෙමළ පුළුවන් කියලා. ඉතින් මං කිව්වා දැන් පුතාගේ ලොකු වුණාම මොකද්ද කරන්නේ? නෑ මම මේ දෙමළ ඉගෙනගෙන මොන හරි කරන්න තමයි බලන්නේ කියලා. ඉතින් මං කිව්වා පුතා දෙමළ දන්න අය ඕන තරම් යාපනයේ ඉන්නවා. ඒගොල්ලන්ටත් රස්සාවල් නෑ. පුතා දෙමළ ඉගෙනගෙන මොකද්ද කරන්නේ? හැබැයි මේ දෙමව්පියන්ට දැනුමක් නෑ මේ ළමයාව ඇත්තටම ඉංග්‍රීසි තමයි දැනගන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් මම හැම දෙමව්පියෙක්ගෙම ඉල්ලා සිටින්නේ මොකද දැන් අද වෙනකොට චීනේ චීන භාෂාවෙන් ඉගෙනගෙන චීනේ ළමයින්ට රස්සාවල් නැහැ. ඒගොල්ලන්ට කියනවා දැන් ෆුල් ටයිම් චිල්ඩ්‍රන් කියලා. ඒ කියන්නේ දෙමව්පියෝ පඩි ගෙවනවා ගෙදර වැඩ කරන්න. පැය 8ක් වැඩ කරන්න ඕනේ ගෙදර. ඒ කියන්නේ ගෙදර වැඩ කරන මට කඩේ යනවට, ගෙවල් අතු ගන්නවට, උයනවට අම්මයි තාත්තයි පඩි ගෙවනවා. ඒගොල්ලන්ට දැන් ඕනනම් Google එකට ගිහිල්ලා ටයිප් කරලා බලන්න ෆුල් ටයිම් චිල්ඩ්‍රන් කියලා. ඒගොල්ලන්ට කියන්නේ ෆුල් ටයිම් චිල්ඩ්‍රන් කියලා. ඒතකොට ඒගොල්ලන්ටත් යාළුවොත් එක්ක වගේ අර සැලරි එකක් හම්බෙන හින්දා ඒගොල්ලන්ගේ තරුණ අවශ්‍යතාවයන් හදාගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොත් දෙමව්පියෝ තමයි පඩි ගෙවන්නේ. ඉතින් ඒක හින්දා ඉදිරියේදී දැන් හොඳම උදාහරණේ බංග්ලාදේශ්. බංග්ලාදේශ් ගත්තත් ඒ ආනිසංසෙමයි. මොකද හැම රටකම තමන්ගේ භාෂාවෙන් ඉගැන්වුවට පස්සේ දැන් රස්සාවල් නැති වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් බංග්ලාදේශෙත් අපේ වගේම වෙච්ච වගේම උද්ඝෝෂණ ගිහිල්ලා මොකද යුනිවර්සිටි එකේ ළමයි දන්නවා ඒ ළමයින්ට එළියට ආවම රස්සාවක් නැහැ කියලා. ඉතින් රටේ තියෙන මුදුන් මල්කඩ වගේ තියෙන තමන්ගේ රටේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා රැකියා විරහිත උපාධිධාරීන් නම් බිහි කරන්නේ. ඉතින් විශ්වවිද්‍යාලය යන ළමයි දන්නව නම් ඒ ළමයින්ට විශ්වවිද්‍යාලය ගියත් රස්සාවක් නැහැ කියලා. ඉතින් ඊට පස්සේ කැරලි ගහන එක තමයි කරන්නේ. ඉතින් මේ වගේමයි තමන්ගේ භාෂාවෙන් උගන්වන. ඒ කියන්නේ ඉංග්‍රීසි විශේෂයෙන්ම ඉංග්‍රීසි නැතුව වෙන භාෂාවල් වලින් උගන්වන හැම රටකම
මේ ප්‍රශ්නේ දැන් කරලියට ඇවිල්ලා තියෙනවා. මොකද මේ ඩිජිටල් මේ චේන්ජ් එකත් එක්ක ලෝකේ ඇත්තටම ලෝකයක් කියලා එකක වෙන වෙන රටවල් නැහැ. මේ මුළු ලෝකෙම එකක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ ඉංග්‍රීසි තමයි ප්‍රධානම දේ. ඉතින් ඉංග්‍රීසි නොදැනගෙන අපි කොච්චර ළමයෙක්ව හදලා උඩට ගෙනාවත් දැන් ඉදිරියේදී මේක බැරෑරුම් තත්ත්වයකට එනවා. ඉතින් මම වගේ කෙනෙක් මේක ඇවිල්ලා කියන්න ඕනේ. හැබැයි අපි ඒකට හදලා තියෙනවා IELTS කියලා ජාත්‍යන්තරයෙන්ම පිළිගන්න. කියන්නේ රටවල් 160ක් පිළිගන්න මේ ඉංග්‍රීසි එක්සෑම් එකට ෆේස් කරන කෝස් එක අපේක ඇතුලේ තියෙනවා. ඒතර ඒකෙත් يعني මූලික එක තියෙනවා, දෙවෙනි එක තියෙනවා, තුන්වෙනි අධ්‍යයන තියෙනවා. ඒ වගේ අධ්‍යයන තුනකට අපි සම්පූර්ණම ලෑස්ති කරලා මේ ඉගෙනීම් කටයුතු කරනවා. ඉතින් මං හිතන්නේ මං දූල පුතාලගෙන් ඉල්ලන්නේ මේ IT ඉගෙන ගන්නවා වගේම ඉංග්‍රීසි දැනුමත් ජීවිතේ අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය දෙයක්. මොකද IT උගන ගන්න ඕන වචන දාහ අපි උගන්වනවා. අපේ ඔය කම්පියුටර් මේ අපි හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඉංග්‍රීසි වචන 1000ක් තියෙනවා. ඒ 1000න් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. හැබැයි පිට රටකට ගිහිල්ලා ඉන්ටර්වයුව එකකට මුණ දෙන්න විදිහක් නැහැ. දැන් අපේ ළඟ ඉගෙන ගන්න ළමයින්ට මූලික ප්‍රශ්න වෙලා තියෙන්නේ හොඳට ප්‍රෝග්‍රෑමින් පුළුවන්. හැබැයි වෙන රටක් එක්ක කතා කරාම කතා කරලා ඉන්ටර්වයුව එකට ගියාම ඉන්ටර්වයුව එකෙන් ෆේල් වෙන්නේ ප්‍රෝග්‍රෑමින් බැරි හින්දා නෙවෙයි, ඒ කමියුනිකේෂන් එක කියන්නේ ඒකත් එක්ක කතා කරන්න බැරි හින්දා. ඉතින් මම ඕගලන්ට කියන්නේ මොකද දැම්ම ඉඳලම අපි ඒකට ලෑස්ති වුනේ නැත්තම් දැන් චීනෙත් චීන භාෂාවෙන් ඉගෙනගෙන අර වගේ ප්‍රශ්නකට මූණ දෙනවනම් يعني චීන මගේ රටක්. එතකොට Tamanට ආයි සිද්ධ වෙනවා ළමයින්ට පඩි ගෙවල ගෙදර තියාගන්න. මොකද අන්තිමට වෙන්නේ ඒකයි. මම ඒකයි දැම්ම ඉඳලම කියන්නේ ළමයින්ට මොනා නැති වුණත් ඉංග්‍රීසි ටිකයි IT ටිකයි උගන්වන්න වෙනවා කියලා. මොකද දැන් අපි ලංකාව වගේ රටක් ගත්තොත් එක අවුරුද්දකට දැනට මම මේ කියන්නේ අවුරුදු 18කට ඉස්සෙල්ලා අවුරුදු 18කට ඉස්සෙල්ලා ඉපදිච්ච ළමයි සංඛ්‍යාව ගත්තොත් 360,000ක් ඉපදෙනවා. එතකොට ඒ 360,000 ඉඳ ගානේ බැලුවොත් අපි يعني අපේ රටේ දැනට අවුරුදු 18යි 28යි මේ අවුරුදු 10ට ඉපදිච්ච සංඛ්‍යාව 136ක් ඉපදිලා තියෙනවා අපේ හැමදෙරුනේ. දැන් මේ 136 බලලා අපි ඒ අයට රස්සාවල් හොයලා දුන්නේ නැත්නම් රටේ තරුණ තරුණියෝ 136ක් ඉන්නවා රස්සාවල් හොයාගන්න නැතුව. දැන් හැමෝම මම දැකලා තියෙනවා ස්ටේජ් වලට ඇවිල්ලා ආර්ථිකය දියුණු කරනවා කියලා කියනවා. හොඳටම අහලා ඇති වචනේ. දැන් තමුන්නාන්සේලා දන්නවා ගෙයක් හදනවා නම් ෆවුන්ඩේෂන් එක දාන්න ඕනේ. ඒ කියන්නේ අත්තිවාරම දැම්මොත් තමයි ගේ හදන්නේ. නැත්නම් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මං ගේ හදනවා මම වහලා ගහන්න බඩු ගෙනාවා කියලා දන්නෝ මේ කියන්නේ බොරුවක්. ඒ කියන්නේ ගෙයක් හදන්න දන්නේ නැහැ. මොකද ගෙයක් හදනවා නම් මුලින්ම අත්තිවාරම දාන්න එපා. එතකොට ආර්ථිකය හදනවා නම් ඇත්තටම මේ ළමයි 136ට රස්සාවල් දෙන්නේ කොහොමද කියන එක තමයි මූලිකම අත්තිවාරම. හැබැයි ඒක කතා නොකර වෙන මොනා කතා කරත් අර කවුරු හරි මම ගෙයක් හදන්න පටන් ගන්නෝ වහලා ගහන්න ලී ගෙනාව වගේ වැඩක් තමයි ඒ කියන්නේ. අත්තිවාරම දාලත් නැහැ, බිත්ති බෙන්දලත් නැහැ. හැබැයි වහලට උළු ගෙනාවා. එහෙම ගේන්නේ නැහැ. ඉතින් අපි මේ රස්සාවල් කියන එක මොකද පිටරටට හරියන්න වෘත්තීය පුහුණු පාඨමාලාවල් හැදුවේ නැත්තම් මං හිතන්නේ මේක ගොඩ ගන්න පුළුවන් කියලා. හොඳම එක්සැම්පල් එකක් දෙන්නම්. අපි ඊයේ පෙරේදා ඉවර කරා මේ වෙල්ඩින් කරන, ඒ කියන්නේ පෑස්සුම් කරන පාඨමාලාවක්. ඒ පාඨමාලාව NVQ3 4K කිය ලංකාවේ තියෙනවා. හැබැයි ඒකේ ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකට ඒ ඇමරිකන් සොසයිටි එකේ සර්ටිෆිකට් එක නැත්තම් වෙන රටවල් ගන්නෙ නැහැ. මොකද ඒකේ පුළුවන් වෙන්න ඕනේ يعني උඩ වහලේ
යකඩවලින් පලේට් වලින් සීලින්න එකක් ගහන්න වුණත් වෙල් කරන්න පුළුවන් එන්න ඕනේ, ඔලුඩ වෙල් කරන්න පුළුවන් එන්න ඕනේ. ඉතින් අපි පැය 60ක කෝස් එකක් හැදුවා ඒකට. හැබැයි රටේ මේ කිසිම එක්කෙනෙක් ඒක කතා කරන්නේ නැහැ. තැන් තැන් වල වෙල්ඩින් කෝසස් තියෙනවා කියනවා. එතකොට ඒ කියන්නේ ඒ කිසිම එකකට කිසිම ප්ලෑන් එකක් නැහැ. ඉතින් මං කියන්නේ මේ හැමෝම ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ රස්සාවක් කරන්න ළමයව දැන් හදාගන්නව මිසක් රට ඇතුලේ රස්සාවල් කරන කතාව එච්චරම ඉදිරියේදී මං හිතන්නේ කරන්න පුළුවන් දෙයක් කියලා. මොකද චීනෙටත් තමන්ගේම සල්ලි වලින් දීලා ෆුල් ටයිම් චිල්ඩ්‍රන් කියලා ගෙදර තියාගන්න වෙලා තියෙනව නම් ඉතින් ඒකින්ද මේක හැමෝම දෙමව්පියෙක්ම දැනගන්න ඕනේ. මොකද අපේ ඔය ප්‍රොජෙක්ට් 324ම කරගන්න පුළුවන් නම් ලක්ෂ 25ක තමන්ගේ දරුවට දැනුම එනවා. ඇට්ලීස් ඒක හරි කරගත්තොත් ළමයාට ලක්ෂ 25ක දැනුමක් ලැබිලා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් ලෙවල් එකට ළමයා එනවා. හැබැයි ඊට පස්සේ ඉංග්‍රීසි ටික හදා ගන්නවා. ඉතින් මම දන්නේ නැහැ දෙමෝපියෝ මේව කොයි විදිහට හිතර ගන්නවද කියලා. මොකද අපි ඒ විදිහට හිතලා දැම්මම ඉඳලම ළමයාව හදාගත්තේ නැත්නම් ඉදිරියේ මොකද ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක. يعني අපි ඉගෙන ගන්න භාෂාව දැන් මම නම් ඇත්තටම මගේ නෑදෑයින්ට කියලා තියෙන එක දේ තමයි පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ඉංග්‍රීසියෙන් තමයි ඉගෙන ගන්න ඕනේ කියලා. මොකද මම දන්නෝ නෑදෑයින්වත් නැත්තම් අමාරු වැටෙනවා කියලා. හැබැයි ඒකට සල්ලි ටිකක් ඕනේ. මොකද ජාත්‍යන්තර භාෂාවලකට අරින්න සල්ලි ටිකක් ඕනේ. ඉතින් මොකද ලංකාවේ ගත්තොත් එහෙම පාසල් අධ්‍යාපනය අපි 1970 ඉගෙන ගත්ත පාසල් අධ්‍යාපනය තමයි තාම තියෙන්නේ. තාම කොලේ මල් ඇඳලා පරිප්පු යටලවනවා. වෙන රටවල් වල ළමයි කෝඩින් කරනවා, එන්ජින් ගලවනවා. ඒ වයසේම ළමයි. ඉතින් අපි තාම අපිත් මං හිතන්නේ මට නම් මතක නැහැ හැබැයි අපේ එකෙත් තියෙන්නේ නැති මල ඇඳලා පරිප්පු යටලවපු එක. හැබැයි අදත් ඒකමයි කරන්නේ. කවුරුවරි හිතනවා නම් මල් ඇඳලා පරිප්පුවට ඇලව්වහම රස්සාවක් හම්බෙනවා කියලා මට තේරෙන්නේ නැහැ. මොකද අපි මම ඇත්තටම මේ ස්පීච් එකට එන්න එකත් එක්ක මම ඊයේ ගිහිල්ලා බැලුවා සිංගප්පූර්, ඕස්ට්‍රේලියාවල, නිව්සීලන්, කැනඩා මේ රටවල් තුනම හතරම කොයි වගේ එඩියුකේෂන් එකකද බලන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කරලා තියෙන්නේ අර එංගලන්තේ තියෙන එඩෙක්සෙල් කියන පාඨමාලාවට හරියන්න තමයි ඒගොල්ලන්ගේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරියේදී ළමයෙකුට ඕන තාක්ෂණික දැනුම මේ හැම එකක්ම ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, IT, කෝඩින් කරන්න මේ ඔක්කොම එකතු කරලා තමයි හදලා තියෙන්නේ. හැබැයි අපි එක සිංහල භාෂාවෙන් ඉගෙන ගන්නවා, දෙක අවුරුදු 40ක් විතර පරණ පාසල් වල يعني අධ්‍යාපන ක්‍රමයක් අවුරුදු 40ක් විතර පරණයි. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි අන්තිමට අපි මේ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා අපි හිතන්නේ හැම ළමයෙක්ම විශ්වවිද්‍යාලයකට අරින්න ඕනේ කියලා. ඒතර විශ්වවිද්‍යාලයට අරන ළමයටත් රස්සාවක් නැහැ. ඉතින් ඒකින්ද මම හිතන්නේ මේ සම්පූර්ණම අධ්‍යාපන ප්‍රතිපත්තියයි අධ්‍යාපනය ඒ කියන්නේ රස්සාවල් හම්බ වෙන්න ඕන අධ්‍යාපනයක්. ඒ කියන්නේ ඒක විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙන්න පුළුවන්, නැත්නම් වොකේෂනල් ට්‍රේනින්ග් වෙන්න පුළුවන්. මේ හැම එකකින්ම අන්තිමට රස්සාවකට එන්නේ කොහොමද කියන තැනට පත් කරන්න වෙයි. අපිට පුළුවන් ලෙවල් එකට අපි ඩීප් এডুকেෂන් එකෙන් අපි දැනටමත් එක එක කෝසස් ජාත්‍යන්තරයට හරියන්න අපි හද දානවා. ඒ කියන්නේ අපි දැන් වෙනකොට හදලා තියෙනවා ටයිල් ලේ කරන කෝස් එකක්. ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න විදිහට ඒක කරන්න පුළුවන්. වෙල්ඩින් කරනවා නම් ඒ වෙල්ඩින් කෝස් එකත් ජාත්‍යන්තරව කරන විදිහට ඒ සර්ටිෆිකේට්ස් වලින් එතනට යන්න පුළුවන්. හැබැයි පිටරට කර කවුරු හරි යන්න ඉන්නවා නම් ඒකට අවශ්‍ය භාෂාව දැනගන්න ඕනේ.
වෙල්ඩින් කරා කියන එක විතරක් මදි වෙන රටකට යන්න මොකද භාෂාව අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් මං හිතනවා දෙමව්පියන්ට මේ වෙලාවේ අධ්‍යාපනයේ තියෙන මේ අමාරුකම හැමෝටම තේරෙනවා ඇති. ඒකින්ද ළඟට අපි අතට දීලා තියෙන මේ කැම්පස් එකේ මේ ප්‍රොජෙක්ට් 324 අනිවාර්යයෙන්ම කරගන්න කියලා මම කියන්නේ. මොකද ඒකවත් නොකරගත්තොත් ළමයාට අර පරිප්පුවට අලවන අධ්‍යාපනයක් තමයි අපේ ළඟ තියෙන්නේ. ඉතින් මට තවත් කියන්න පුළුවන්ද, මම එනකොට මෙතන කොට්ටාවේ මාකුඹුර මල්ටි මොඩල් හබ් එක, කියන්නේ දුම්රිය පොළයි බස්සුයි එකතු කරලා හදපු කියන්නේ බස් ස්ටෑන්ඩ් එක මම දැක්කා. ඇත්තටම ඕක අපි 2012 ඉඳලා මම ට්‍රාන්ස්පෝර්ට් සෙක්‍රටරි හැටියෙන් ඉන්නකොට 2012 ඉඳලා ප්ලෑන් කරලා හදපු ප්‍රොජෙක්ට් එක. හැබැයි ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ එතනින් මෙහාට එන හැම බස් එකක්ම ගිහිල්ලා එතන නවත්තලා එතන ඉඳලා කොළඹට යන්න තියෙන්නේ අර ලෝ ෆ්ලෝ සිටි බස් එකක. ඕක තමයි ඔය අපි හදපු ප්ලෑන් එකේ පළවෙනිම මල්ටි මොඩල් හබ් එක. කියන්නේ මම මේ කියන්නේ ප්‍රවාහනය දියුණු කරන්න ඕන නම්, කියන්නේ කොළඹ නගරය ඇතුලේ ප්‍රවාහනය දියුණු කරනවා නම් දියුණු කරන්න පළවෙනි පියවර තමයි අපි මෙතන ගත්තේ මේ මහකුඹුරේ තියෙන බස් ස්ටෑන්ඩ් එක. ඒ කියන්නේ පිටින් එන හැම බස් එකක්ම එතනින් නවතිනවා. ඊට පස්සේ කොටුව රේල්වේ ස්ටේෂන් එක ළඟ තව මේ ජාති එකක් තියෙනවා. එතනට එක්ස්ප්‍රස් බස් ටිකයි ස්ලෝ බස් ටිකයි යන්න. හැබැයි බිල්ඩින් එක හැදුවා, එතනින් එහාට මොකුත් නැහැ. බිල්ඩින් එක හැදුවා, බස් ස්ටෑන්ඩ් එක තියෙනවා, එතනින් එහාට අර බස් 50ක් විතරයි අර විදිහට ගන්න ඕනේ. බස් 50ක් ගත්තොත් මෙතනට එන බස් ටික ඔක්කොම මෙතනින් නවතිනවා. ඊට පස්සේ කෙලින්ම එක්ස්ප්‍රස් කරලා බස් වගේක් දුවනවා කොටුව ස්ටේෂන් එක ළඟට, අනිත් ටික ස්ලෝ බස් ටික දුවනවා. ඉතින් ඔය බස් 50 ගන්න නැතුව මේ පාර අපේ හාමුදුරනේ හදන්න බෑ. එදැර මේ වගේමයි අපි ඊළඟ ප්‍රපෝසල් එක තමයි මොරටුව ස්ටේෂන් එකත් එක්ක මේ වගේම මල්ටි මොඩල් හබ් එකක්. ඊට පස්සේ පිළියන්දල ඉඳලා ඒත් කොටුවට, ඊට පස්සේ මාළඹේ ඉඳලා කොටුවට, කඩවත ඉඳලා කොටුවට, රාගම ස්ටේෂන් එකත් එක්ක වෙනම මල්ටි මොඩල් හබ් එකක්, ඇන් ජායල ස්ටේෂන් එකත් එක්ක මල්ටි මොඩල් හබ් එකක්. ඒ කියන්නේ පිටින් එන බස් ඔක්කොම මේ තැන්වල නැවතිලා කොළඹට අර සිටි බස් කියන ප්‍රවාහන පද්ධතියක් තමයි හදන්න 2014. හැබැයි 2014 ඉඳලා අද වෙනකන් අර පයිලට් ප්‍රොජෙක්ට් එකේ බස් 50 ගේන්නේ නැහැ. හැබැයි කතා කරනකොට කතා කරනවා මොනෝරේල් ගේන්න හදනවා, අරවා ගේන්න හදනවා. මේ බස් 50 ගෙනල්ලා අර කරපු ප්‍රොජෙක්ට් එකේ ඉතුරු ටික කරන්නේ නැහැ. දැන් මම කියන්නේ මේ කතා කරොත් කියන්නේ අපේ රටට, ඉතින් රටට මූලික දේ තමන්ගේ කියන්නේ හැම දෙමව්පියකින්ම බලාපොරොත්තු තියෙන විශ්වවිද්‍යාලයට ගියහමත් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලත් රස්සාවක් හම්බෙන්නේ නැත්තම්, හැබැයි දැන් දෙමව්පිය හැටියට තමුන්නාන්සේට කල්පනා කරන්න ඕනේ අපේ ළමයට අපි කොහොමද උගන්වන්නේ කියලා. මොකද සමහරක් පාසල් තියෙනවා කවදාකවත් ඒ ළමයා යන්න හදන පාත් එකේ ඒ ලෙවල් වලින් කැම්පස් එකට ගිහිල්ලා නැහැ. අපි කිව්වොත් මැක්ස් කරනවා කියලා. මැක්ස් කරන ළමයෙක් ඒ ලෙවල් කරලා ඒ ස්කෝලෙන් කවදාකවත් පාස් වෙලා නැහැ. හැබැයි තමන් දන්නවද තමන්ගේ ළමයා යන පාසලේ ඒ ලෙවල් වලින් කී දෙනෙක් කැම්පස් යනවද, මොන දේවල් වලින්ද කැම්පස් යන්නේ කියලා. හැබැයි අපි මීට වඩා දරුවන් කෙරෙහි ඇත්තටම මේ කියන්නේ ඉස්සරහට මම තාත්තා කෙනෙක් හැටියට මම දකින්නේ ගොඩක් දේවල් දෙමව්පියන්ට බාර දීලා තියෙනවා. මොකද ඉස්සරහට, මොකද අපි හැමතිස්සෙම හිතන්නේ අපි අපේ කාලේ අපි කොහොම හරි ගොඩ ගියානේ අධ්‍යාපනයෙන් කියලා සංකල්පෙන් තමයි දෙමව්පියෝ ඉන්නේ.
හැබැයි අපි එතනින් එහාට යන්න වෙනවා. ඉතින් මම හිතනවා දෙමව්පියන්ට ලොකු බැලෑරුම් කාර්යභාරයක් තියෙනවා. ඒකෙන් අපිට DP Education එකෙන් අපි කොටසක් කරනවා. හැබැයි දෙමව්පියන්ගේ පැත්තේ ළමයින්ගේ පැත්තේ ඒක ගන්න දැනගන්න ඕනේ. දැන් මෙතන ඉන්න හැමෝටම අපි ගත්තොත් ගණිතයට 80ට වඩා වැඩියෙන් තියෙන ළමයි කී දෙනාද ඉන්නේ? ඇයි ලකුණු 80ක් ගන්න පුළුවන් වෙන විදිහට ගණන් DP Education එකට ගිහලා ඉගෙන ගන්න බැරි? මං කියන්නේ හෑන්ඩ් ෆෝන් එකක් ස්මාර්ට් ෆෝන් එකක් අතේ නැත්තම් ඒක කරන්න පුළුවන් කියලා. හැබැයි මම පාසල් 10100න් ඉස්කෝල 675ක මම ස්මාර්ට් يعني සුහුරු පන්ති කාමරත් මං හයි කරලා තියෙනවා. يعني එහෙම නැති ළමයින්ට හැබැයි ස්මාර්ට් ෆෝන් එකක් තියෙන දෙමව්පියන්ට හැමතිස්සෙම අඩුම ගානේ ඔය ගෲප් ක්ලාස් හරි ප්‍රයිවට් ටියුෂන් දෙන හරි සර් කෙනෙක් හරි ගුරුතුමියක් හරි ඉන්නවනම් අඩුම ගානේ ඒගොල්ලන්ට කියන්න ළමයාට ලකුණු අඩුයි DP Education එකෙන් බලලා හරි ළමයාට උගන්වන්න කියලා. මොකද එහෙම ඉගැන්වුවොත් විතරයි අපිට යම් කිසි දුරක් යන්න පුළුවන්. මොකද මුළු ලෝකෙම ඩිජිටල් වෙවි ඩිජිටල් වෙවි යන මේ කාලෙක මොකද වෙනදට තිබිච්ච ප්‍රශ්න නෙවෙයි ඉදිරියේදී එන්නේ. මොකද එක භාෂාව මොකද මම දැකපු ගොඩක් රටවල් වල මේ ප්‍රශ්න එන්නෙම තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගන්න ගිහිල්ලා. මොකද ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න අධ්‍යාපනය කරන ගොඩක් රටවල් වල මේ ප්‍රශ්න අඩුයි. මොකද රස්සාවල් වල ප්‍රශ්න ගොඩක් අඩුයි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පාසල් වල. ඉතින් මං හිතනවා දෙමව්පියන්ට මේ තියෙන බැරෑරුම්කම දැනගෙන මේ අඩුම ගානේ ළමයව අපේ කැම්පස් එකට හරි එවලා ඔය ප්‍රොජෙක්ට් 324 කරවන්න. මොකද නැත්තම් ළමයට ඒකවත් නැහැ. ඉතින් මම හිතන මං තව වැඩිදුර කතා කරන්න හොඳ නැහැ කියලා. දැන් මට දුවල පුතාලට අපි කතා කරොත් දැන් දුවල පුතාලා කොහොමද ඕගොල්ලන් දෙමව්පියන්ට සලකන්නේ? ඕගොල්ලෝ දෙමව්පියොත් එක්ක හොඳට ඇහැට ඇහැ තියලා එහෙම බලලා හොඳට කතා බහ කරගෙන ඉන්නවද නැත්නම් දෙමව්පියොත් එක්කත් මේ වෙනකොට කතා බහ කරන්නේ නැතුව අඩු වෙලා ඉන්නවද? ආ? ඒ කියන්නේ දැන් දූල පුතාලාට තේරෙනවද මේ දූල පුතාලව අම්මයි තාත්තයි හදන්නේ ඕගොල්ලන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැමේ කියලා දන්නවද? එහෙම දැනගෙන ඉන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ දන්නවද දෙමව්පියෝ ඕගොල්ලන්ට කොච්චර ආදරේද කියනවනම් ඒ ආදරේ කරන්නේ කිසිම බලාපොරොත්තුවකින් නෙවෙයිනේ. ඕගොල්ලන්ට ලොකු මහත් කරලා ප්‍රස්තාවක් කරලා හොඳට ජීවිතේ ජීවත් වෙනවා බලන එක තමයි දෙමව්පියන්ට තියෙන ආසාව. ඒක ඕගොල්ලෝ දැනගෙනද දෙමව්පියොත් එක්ක මේ ඔය විදිහට ඉන්නේ? නැත්තම් ඒ කියන්නේ කතා නොකර පැත්තක් ගහලා එහෙම ඉන්නවද? මොකද දෙමව්පියන්ට තියෙන එකම සතුට තමයි ළමයි ඇවිල්ලා දෙමව්පියොත් එක්ක කතා බහ කරලා දෙමව්පියන්ගේ මූණ බලලා එහෙම ඒ කියන්නේ දෙමව්පියන්ව ඕගොල්ලෝ සතුටින් තියන්න ඕනේ. එහෙම සතුටින් තියෙනවා ළමයි අත උසන්න බලන්න පොඩ්ඩක් මට. කො ගොඩක් නෑනේ. තව ඒ කියන්නේ ඔච්චරද ඉන්නේ? කො බලන්න කො මේ පැත්තේ නෑනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දෙමව්පියන්ගේ වටිනාකම සම්පූර්ණයෙන්ම දන්නවද? කො බලන්න අත උසන්න බලන්න දන්සල් වලින් එහෙම කාලා තියන අය. ආ ඒකට ගොඩක් ඉන්නවා. දන්සල් වලින් කාලා තියන අයට ගොඩක් ඉන්නවා. දැන් ඕගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ට ගෙදර දවස් 365ම දන්සලක් දෙනවා කියලා දෙමව්පියෝ? ආ දෙමව්පියෝ තාත්තා ගිහිල්ලා සල්ලි හම්බ කරගෙන එනවා. අම්මා බඩු ටික අරගෙන උයලා ඕගොල්ලන්ට කැමති රහට කන්න දෙනවා. දැන් අඩුම ගානේ අර දන්සලට ගිහිල්ලා බොහොම ස්තුතියි කියලා එනවනේ. ඒ වගේ අම්මටයි තාත්තටයි රැට අඩුම ගානේ කියනවාද බොහොම ස්තුතියි අපිට මෙහෙම වේල් 3ක් කන්න දුන්නට කියලා.
නෑනේ ඈ හැබැයි අද ඉඳලා කියන්න පුළුවන් දැන් ඕගොල්ලෝ දෙමව්පියන්ගේ ඇත්තටම සුවඳ එහෙම දන්නවද අම්මලා තාත්තලා ඕගොල්ලෝ එහෙම ඉඹලා හොඳට සුවඳ එහෙම මතක තියාගෙන දින්නේ ආ නැද්ද මට පේන විදිහට නම් එහෙම අම්මලාගේ තාත්තලාගේ සුවඳ මතක තියාගෙනකෝ දරුවෝ ටිකක් අත උසන්න බලන්න ආයි මං කියන්නද අපි සුට්ටක් නැගිරින්න දෙමව්පියෝයි ළමයි පොඩ්ඩක් බලන්න අම්මගේ තාත්තගේ සුවඳ මට පොඩ්ඩක් බලලා කියන්න නැගිරින්න ඔහොම මං කියන්නේ හැමෝම අම්මයි තාත්තයි එක්කම දැන් ඔහොම අම්මගේ තාත්තගේ සුවඳ බලන්න ඉස්සෙල්ලා හොඳට ඉඹලා දන්නවද කියලා කෝ බලන්නේ නැහනේ කෝ අම්මව හරි තාත්තව හරි හොඳට ඉඹින්න අල්ලලා බලන්න සුවඳද කියලා කොන්න කෝ කවුරුත් නැහනේ එහෙම ඉඹින්නවත් නැහනේ ආ එන අඩුම ගානේ බලන්න දෙමෝපිය ළමයින්ගේ සුවඳ දන්නවද කියලා පොඩ්ඩක් ඉබල බලන්න. කෝ. ආ? දැන් මෙහෙමයි ඇත්තටම මේ පවුල් වල ඇතුලෙත් අපි මේ වගේ ඉඳ ගන්නකෝ මං කියන්නේ. අපි දැන් අර මං අර ඉස්සර කිව්වනේ පන්සලත් එක්ක දුරස් වෙනවා කිව්වහම දැන් මම බැලුවේ කොහොමද පන්සලත් එක්ක ලං කරන්න කියලා. දැන් ඒ වගේ තමයි දෙමව්පියෝයි දූදරුවෝයි වෙන් වෙලා තියෙනව නම් දුරස් වෙලා තියෙනව නම් දැන් දෙමව්පියොත් කල්පනා කරන්න ඕනේ මේ ළමයින්ව කොහොමද ලං කරගන්නේ කියලා. මොකද නැත්තම් හරි ලේසි කියන්නේ. ඒ කියන්නේ හරිම ලේසි අපිට කියන්න ආ ළමයි දුරස් වෙලා තියෙන්නේ පන්සලෙන් දායකයෝ දුරස් වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නේ කියන්න ලේසි. හැබැයි ඒකට උත්තරයක් අපි හොයන්න ඕනේ. ඉතින් උත්තරේ කල්පනා කරලා බලන්න ඕනේ ගේ ඇතුළෙන්ම කොහොමද මේ ළමයින්ව ලේසියෙන් අපි ලං කරලා තියාගන්නේ කියලා. ඉතින් අපි දැන් අපේ මේ සහතික පත්‍ර ප්‍රධානය තියෙන හින්දා මං හිතන්නේ නැහැ හැමෝම නැගිටලා අපි සහතික පත්‍ර ටික දෙන්න ලෑස්ති වුණනම් හරි හැමෝම ආයි නැකිරින් නැකිරලා අපි ඔය දෙමව්පියෝයි ළමයි ඇස් දෙකට හොඳට ඇස් දෙකට බලන්න කමියුනිකේෂන් එකක් තියෙනවද කියලා කියන්නේ හොඳට ඇස් දෙක බලලා සර්ටිෆිකට් එක දීලා අම්මලත් ළමයින්ම ඉඹින්න ළමයින්ටත් කියලා අම්මලාව ඉඹව ගන්න අම්මවයි තාත්තවයි දෙන්නම් ඔහොම සර්ටිෆිකට් එක දෙන්න මේ අවස්ථාවේ දැන් නම් හැබැයි ගොඩක් කට්ටිය සතුටෙන් ඉන්නේ මං පේන්නේ දැන් නම් මූණවලල්ල අම්මලත් hina වෙනවා ළමයිත් hina වෙනවා දැන් ඔය වැඩේ හැමදාම ගෙදර කරන්න පුළුවන්නේ ආ රෑට නිදාගන්න ඉස්සෙල්ලා අම්මවයි තාත්තවයි ඉඹලා නිදාගත්තා නම් හැබැයි දෙමව්පියොත් දැනගන්න ඕනේ ළමයින්ව ඒ වගේ ඉඹලා අනිත් දවසෙත් එතනට ගෙන්න ගන්න ඉතින් මං හිතන්නේ දැන් දූලා පුතාලටත් දෙමව්පියන්ව සතුටෙන් තියන්න කාර්යභාරයක් තියෙනවා මොකද අපි ඕගලන්ට මේ ප්‍රොජෙක්ට් ඉඳගන්න පුතාලා දූලා ඉඳගන්න අපි ඇත්තටම දුවල පුතාලට උගන්වලා තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් 100 වෙනකම්ම ප්‍රශ්න විසඳන්න. ඒකින්ද දැන් ප්‍රශ්න විසඳපු දරුවෝ ඉන්නවා. ඉතින් ප්‍රශ්න විසඳන්න දන්න දරුවෝ ඉන්නවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ මම මේ කියන එක හොඳට තේරුම් අරන් ඇති. ඉතින් මම හිතනවා ඕගලන්ට මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුවදරුවන්ට.
ඒවගේමයි මේ දරුවයි අම්මලයි එකමුතුව තියාගන්න එකත් මංහිතන්නේ දෙමෝපියන්ගේ වැකකීමක් වගේම දුවලපුතාගේ වගකීමත් තියෙනවා අම්මල තාත්තරත් එක්ක හොඳට කතාබහ කරලා ලස්සන්ට ගෙදර සතුරෙන් තියාගන්න එක ඕගොල්ලන්ගේ තමයි යුතුකම තියෙන්නේ.